මහජන සභාව විදිහට අපි මූලික වශයෙන් විශ්වාස කරනවා අපි මේ මොහොතේ කාදමමින් ඉන්නේ විනාශ කරමින් ඉන්නේ. විශේෂයම් ඉතා භයානක වලක අර්බුදයක වැටිලඉන්න මේ රට ගොඩනගන්න තියෙන කාලපරිච්චේදය නිවැරදිව කළමනාකරණය කරගන්නේ නැතුව. තවදුරටත් මේ රට අර්බුධකාරී තත්වකට ගෙනියන වැඩ පිළිවලක කියලා. විශේෂයම අපි ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේ රටේ දැනට ආණ්ඩුව කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ ආණ්ඩුවටත් මෙ රටේ අරගලය සහ මෙ රටේ සිවිල් පුරවැසියන්ගේ. වගකීම් අපි යායුතු මඟ පිළිබඳව විශේෂ අධානයක් යොමුකරන්න. ඒ සඳහා මංහිතනිය අපි මහජන සභහ විදිහයට මේ රටට වැඩපිළිවරක් ඉදිරිපත් කළ තියෙනවා මහනුවර ප්‍රකාශනය විදිහට ඒ වැඩපිළිවල මේ රටේ මහනාක හිමිවරු කාදිිලතුමන් ඇතුළු පූජ්්‍ය නායක කාරකාදිී අනුමක කල තියනෙන. සිවිල් ෘතතියවේදී ෘර්තතිය සමිති අනුමත කල තියනවා චපී බලාපොරොත්තුවෙන්නේ මොන ජනාධිපති රටට පත්වනත් ඒ ජනාධිපති කරන්නේ මොකක්ද කියන එක රටේ පුරවැසියන්ට පැහැදිලි කළ යුතුයිකේල්. ඒ මහජන සභාව මූලිකා අර්ථය, මහජනතාව කොහොමද පාලනයට සම්බන්ධ වෙන් මහජනතාවගේ අදහස් පාලනයට සම්බන්ධ නොවී දේශපාලක්ඥෝ තමන්ට හිදූ හිතුව ීරණ ගැනීම නිසා රට වලකට වැටිල තියෙනවනක් මෙතනින් එහාට මේ රට පාලනය කරන ඕනෑම කෙනෙක්. මහජනතාවගේ හඬට විධමත්ව සබන්දීමේ ක්‍රමයක් හදන්නට ඕන කෙනෙක් මයි මහජන සභාව අරමුණ එක තමයි ලෝකයේ අත්දකින මහජන සභභාවක ක්‍රියාමාර්ගය. ඉති අපි ලෑස්ති, ඒ සඳහා එිය අරගල කරන්න ඒවාගේම ඇතුළෙත් අරගල කරන්න අපි यहෙ දවසේ ජනාජිපතිවරයා වහමූේ අපි එලියයේදී ජනාජිපතිවරයා වෙත ඉදිරිපත් කරන විවේචන ඔුගේ මූුණ ඉදිරිිය ඔහුට ඔහුගේ ලංඟට වෙලා ඒ විවේචන ඉදිරිපත් කරලා ඒ සඳහා ඔහුගේ ප්‍රතිචාර බලාපපුොරොත්තුවේ. දේ එනිසා අපි ඉතාත් පැහැදිලිව මේ මොහොතේ ජනාජිපතිවරෑයටටකෙනවා මේ මොහොත අපි නිවැරදිව කළමනා කරණය කරගෙන නෑ. අපේ රටේ මොන ජනාධිපතිපත් වනත් මේ වෙලාව අපි කළමනා කරණය කරගන්න වනං. මෙරටේ මහජනතාවගේ අපේක්ෂාවන්. පිළිබඳව වැඩි අධාන ොම කර ට රනිල් වික්‍රමසිංහ ජනාජිපතිවරයා ඒ වගකිීම වැඩ වැඩිය තියනවා ො රනිල් වික්‍රමසිංහ ජීපතිවරයා නාාධිපති පුටුව ඉඳගන්න මේරටේ පුරවැසියන්ගේ අරගලය නිසා. ඒ පුරවැශයන්ගේ අරගලය නීති විරෝධී කල රනිල් වික්‍රමසිහ ජාජපතිවරයා කියනවා න ඉතා පැහැදිලිව නිල් වික්‍රසිංහ නාජපතිවරයාගේ තනතුරත් නීති විරෝධී. ඒ අරගයේ නීති විරෝධී කලා ජනාධිපතිවරයා කියනවා නම් එහෙම නීති අනු කූල තත්වයක් ඇටේ රනිින් විිටුම් සිංහමහත්මයට ජනාතිිපති පුටුවයිද ගන්න බ එකතම යතාාර්ත්. එනිසා අපි පැහැදිලිව කියනවා අරගලය කරපු අරගලකරුවන් ඒ අරගලට දායක වෙච්ච පුරවැසියන් මේ රටේ අතිමහත් බෞතරයක් වෙච්ච පුරවැසියන් දඩයන් කරනවාන. තැන්තැයි වල ගිල්ල එක දේවල් පටලවල ගොල්ල අත්තඩං ගොට ගන්නවනම් බියවදනවන. විදේශකතවීම තහන් කරනවන. ෘතතිය සමවි අත් අඩංකොට ගන්නවානම්. මේ හැම ක්‍රියාවලයක් මැදදම අපේ රටේ වර්ථමාන ජනාතිපතිරන්නේ ලොක්‍රමසිංහ හත්මයා කිසියම් තැනක පටලවා ගැනීමත් කලා තියෙන. තොර මේ කාරණාව අප ඉතා පැහැදිලිය ඒ දවසේද ජනාධපතිවරයායට කිව්වා මොකද අපි දන්න නෑ හිට පු ජනාධිපතිවරයා ගෙතිවිිච් ලෝකුමඩුව තමයිම එල කියන දවල්න තුමට හෙන්නේ වටේ ඉන්න කීප දෙනෙ කියන දේවල්. ඉති මේ ජනාජපති අත්තේ ලෙඩේම තියෙනව නං අපිට වගකීමක් තියවා. අපිට ඒ රුජු සම්බන්ධතාව ඇතුළේ අපේ විවේච නඉදිරිපත් කරන්න ති අපි ඒ කාරණා ඉදිරිපත් කරා වගේම අපි ඉතා පැහැදිලියෝ කියනවා. ඒක ඇතුළේදී මේ අරගලය නීතියානුකූලද. මේ අරගලය ඇතුළේ සිදුවිච්ච ක්‍රියාවලිය මොනවගේ එකක්ද කියන කාරණාව නීතියෙන් විතරක් දකින්න උත්සහ කරනවනං. නිල්ික්‍රම සිහ නාධීපති තුමා ජනාධිපතිවීමත් නීතියානුකූල තත්ත්වයක් නොවන බව. ඒ නිසා ඒ යථාර්ථය තේරුම් අරගෙන මේක විශේෂ තත්ත්වයක්, මේක මේරටේ විශේෂ පරිවර්තනයක් මේක මේරටේ විශේෂ පෙරලියක් මේ පෙරලිය කරලා තියෙන මේ රටේ මිනිස්සු මේරටේ මජනතාව පරමාජිත්පත්ති බලය තියෙන මහජනතාව. එනිසා ඒකට අවශ්‍ය පදනම. මේරට පාලනය කන කවරුන් හෝ විසින් ලබාදිය යුතුව වෙන. ඒක ලබාදන්න නැතුව ඒ විසින් ලැබච්ච ප්‍රතිඵලය බුක්තිවිඳින්න කිසිම අයිතියක් මේරටේ ජනාධපසිතුමාට නෑකනක තමයි අපි විශවාස කරන්න. නිසා අපි මේම හොතේ ඉදිරිපත් කරන්න කාරණාව තමයි. අනවශ්‍ය විදියට ගැටුමක් හදල. අනවශ්‍ය විදියට මේ අරගලය උද්දීපනය කරලා. අනවශ්‍ය විදියට මිනිසු පාරට බස්සල අනවශ්‍ය විදියට මිනිසුවත් අඩංගොට අරගන මේ රට හදන්න තියෙන එක තප්පරයක් අපි නාස්ති කරනව අනං ඒ අපරාධයක්.ඒ ජාතික අපපරාධයක්. මොකද මේ රට තියෙන්නේ තප්පරයක්වත් විනාශ කරන්න බැරි ඇැනක. හැබැයි. අපි ජනාධිපතිවරයා මේ චෝදනා අපිට කරනොකට අපිට කියන්න ති මේ එකක වගකීම. අපිට බාරගන්න බෑ කියනෙක්. එනිසා ඉතා පැහැදිලි. අපි ජනාජපති තුමාට කියීනවා. මේ වෙලාව නාස්ති කරන්න එපා. ඒක කෞද කරන්නේ ජනාතිපතිතුමා නවේද කරන්නන්නේ වෙන ැෙද කරන්න කිය ක පිදන්න පු ඒක වාගේ ීම රන් වික්කුසිි ජපතුම තියවා පැහදිලියෝම රට අනවශ්‍ය අරුදයකට නැවත පටලමින් තිනවා මනිස්ස නැවත එලියට බසිමින් තියනවා මිනිස්සු නැවත නොවැනිදාවක් හොයමින් තියෙනවා නමවෙනිදාව හයනක නවත්න්න නමවෙනිදා ඉලක් කරගන අත් අඩංගොට ගැනීමම් කරනවා ඉරකුඩුව දැමම් කරනවා ලයිස්තු හදලා ර්ජනය කරනවා. මේක්‍රියාවල ඇතුළේ මහජනතාවත් එක් සැබෑ සම්බන්ධතාවයක් රටේ ආණ්ඩු කරනයට ලැබෙන්නේ නෑ. එනිසා ඔය ජාතික ආණ්ඩු හදනේවා, සර්ව පාක්ෂි ආ්ඩුහදනේවා ඒ ආණ්ඩුහදලා බලාපොරොත්වවෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සාමයනක් මිනිස්සුන්ගේ. එකතුවීීමනක් මිනිස්සුන්ගේ බද්ධවීමමනං. ඒ බදවීමට අනිවාර්ම සභාගියුතු කණන්නාෑමක් තමයි මේ පරිවර්සය ඉල්ලපු මේ රටේ මහජනතාව ඒ පරිවර්තනඉල්ලපු මහජනතාව සම්බන්දධ වෙන විදිහ තමයි මහජන සභාවක් ඇතුළේ මේ රටේ මහජනතාව සම්බන්ධ කරගන්නට නීතියනුකූල තත්ත්යක් අදනයක ඒම නැතුව සර්වපාක්ෂි ආ්ඩුුවහදනවා කියලා යාලුවටිකක් ගෙනල්ලා ඒයට ඇමතිතුත් අන්නුතුරු දීලා ඇමති ම්ඩලේ හැටක් හැත්තාවක් කරලා උපදේශකයෝ සියත් දෙසීයක් කරලා තවතව අධ්‍යක්ෂජනරාල්වරුන් පහලවදසදදාගෙන මේ අයට ආය පඩිගවන වැඩක් නම් මේ හදන්නේ ඒ මේරට හදන වැඩේ නෙවේ කියන එක අපි ඉතා පැහැදිලිව ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහත්මැට කියනවා අපි කිව්වා අපි බලාපොරත්තු වෙන මන් පරිවර්නය.